සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම ශාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පුහුණු ශ්‍රම බලකායක් හරහා ඉදිරි වසර පහේ ආර්ථිකය නංවන බව අගමැති පවසයි දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං අකිලගේ වාර්තාව සති දෙකකින් චීන භාණ්ඩවලට ඇමරිකාවෙන් තවත් තීරු බදු නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රම බලකායක් ඇති කරමින් මෙරට ආර්ථිකය ඉදිරි වසර පහ තුලදී ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා කුලියාපිටියේ නාරංගල ඉදිකරන නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා මෙරට ජාතික අධ්‍යාපන පීඨ පද්ධතියට එක්වන 20 වන අධ්‍යාපන විද්‍යාපීඨය මෙයයි අද්විතීය තාක්ෂණයේ නූතන ප්‍රවණතා පිළිබඳ මෙරට ගුරුවරුන් දැනුවත් කර AOC තාක්ෂණ දැනුමින් පරිපූර්ණ දරු පරපුරක් නිර්මාණය කිරීමට පදනම සකස් කිරීමේ අරමුණින් මෙම තාක්ෂණ විද්‍යාපීඨය ඉදිකරනවා මගේ පරමාර්ථය අවුරුදු 10ක් තුලදී රටේ නුපුහුණු අය නොතියන්නේ දැන් අපිට අඩු ආදායම් ආර්ථිකයක් ඇතිර ජීවත් වෙන්න බෑ කොහොමද අපි ආදායම් වැඩි කරන්නේ අපි ආදායම් වැඩි කරන්න ඕනේ ආර්ථික ශීඝ්‍රයෙන් වර්ධනය කළා අන්න ඒකයි අපේ සැලැස්ම අපිට ආරම්භ වුණේ විශාල ණයක් එක්ක ඒ ණය ගෙවන්න බෑ කියලා හිතුවා ඒ ණය ගෙවන ගමන් ඒක ස්ථාවර කරන ගමන් කොහොමද අපි අනාගතයට යන්නේ කොහොමද අපි හම්බ කරලා ණය ගෙවන්නේ කොහොමද වැඩි අධ්‍යාපනයක් ලබන්නේ ඒ නිසා එන අවුරුදු 5 වෙන් කරලා තියෙන ආර්ථිකේ නවීකරණය පසුගිය කාලේ අපේ රජයට පුළුවන් වුණා අධ්‍යාපනයේ විශාල ආයෝජනයක් කරන්න. විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳව ගන්න එක 2015 වර්ෂයේදී සාමාන්‍ය 3000ක් වගේ ප්‍රමාණයක් තමයි බඳව ගන්න. අපිට පුළුවන් වුණා මේ ප්‍රමාණය 4000කට වඩා වැඩි කරන්න. ඒ වගේම ප්‍රමාදයක් තිබ්බා විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාව බඳව ගන්න අවුරුදු 2ක ප්‍රමාදයක් තිබ්බා. අපි මේ සැරේ කටයුතු කරා මේ ගුරුවරුන් 8000කට වැඩි ප්‍රමාණයක් එකවර බඳව ගන්න. ශිෂ්‍යනලාභීන් 8000ක් එළියට එනවා කියන්නේ අවුරුදු 2කින් තව දුරටත් මේ රටේ ගුරුහිංගය සම්පූර්ණයෙන් අපිට සමනය කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ආදී වශයෙන් මේ ශාස්ත්‍රයේ තියෙන අඩුපාඩු විශාල ප්‍රමාණයක් අපිට සපුරන්න පුළුවන් වුණා පහුගිය කාලය තුළ. අපිට ආඩම්බර වෙනවා අත්ත වශයෙන්ම මේ අධ්‍යාපනයේ මේ කරන්න පුළුවන් වුණ වෙනස පිළිබඳව කොරියා රජයේ සහයෝගය ඇතිව ඉදිකරන මෙම තාක්ෂණ විද්‍යාපීඨය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3000ක්. වසර 3ක් තුලදී මෙය ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අක්කර 19ක භූමි ප්‍රමාණයක සියලු පහසුකම් වලින් සමන්විතව මෙම විද්‍යාපීඨය ඉදිකරනවා. අනිකුත් විද්‍යාපීඨ වලින් ලබා දෙන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව වෙනුවට තාක්ෂණවේදී පිළිබඳ උපාධියක් මෙහිදී පිරිනැමීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව කුලියාපිටිය නාරංගල නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති. මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ කොරියා නුතානාපති හියොන් ලී මහතා ඇතුළු එරට නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර වෛබ විශ්වවිද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙනු වෛද්‍ය පීඨය සිසු වෛද්‍යටපත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 260ක්. අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකිකයන් යනු සෑම ආගමකටම හා සංස්කෘතියකටම සලකන පිරිසක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අගසව් ප්‍රතිභා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිස්තියානි පූජකවරුන්ගේ එකමුතුව විසින් සංවිධාන කර තිබූ අගසව් ප්‍රතිභා සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්තුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අරලීගහ මන්දිරයේදී. උතුරු නැගෙනහිර ඇතුළු දිවයින පුරා ක්‍රිස්තියානි පූජකවරුන් 5000කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රට විප්ලවීය වෙනසකට රැගෙන යාම සඳහා සිදු කළ කැපකිරීම අගයමින් විශේෂ සම්මානයක්ද අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. අමාත්‍ය රවි කරුණානායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. In our country, without reconciliation, without respect for each other, for religions, for languages, cultures, and ethnicity, there is no survival for us. A Sri Lankan is a person who has a Sri Lankan identity.
and that identity includes respect for each other's religions and cultures and ethnicity. The path to reconciliation has not been easy, but it still is the bane of Sri Lanka, not because we haven't had reconciliation. Reconciliation has been our strength, but we still see the words of violence and intolerance which have brought havoc into our country. So we should now ensure that a very small group of people, maybe 100, 200, 300, who have even strayed from their own faith, cannot in any way be a hindrance to the closeness that we have in reconciliation. We have to keep this freedom. Without freedom, we can't have reconciliation. Freedom is democracy. දෙවයිනේ උතුර උතුරුමැද සහ දකුණු පළාත්වලත් පුත්තලම ගම්පහ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල හා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ වෙටින් විට හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේට දකුණු සහ ගිනිකොන්ද සින්නන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 සිට 80 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාවද පවතිනවා. අද දිනේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිනවට වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න පුළුවන්. දිනවට වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිද්ද සින්න හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතර අග්‍රයක් ගන්නවා. නමුත් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා සහ පුත්තලම සිට කංකසන්තුරේ සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්ට පැයට කිලෝමීටර් 70-80 පමණ දක්වා ඉහළ යාමට වැඩි හැකියාව පවතිනවා. එම මුහුදු ප්‍රදේශ විටින්ට ඉතා රළු වේය බලාපොරොත්තු වෙනවා. එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු ලේදීම තව දුරටත් අනතුරුදායක බව මෙයින් දැනුම් දෙනවා. ඒ වගේම නාවික ප්‍රජාවද මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින කැමැති. ඉදිරි සහන කටයුතු වෙනුවෙන් ජාතික සහන්සේව මධ්‍යස්ථානයේ නිලධාරීන් මේ වෙනි විටත් එම වැඩ කටයුතු ආරම්භ කළ තිබෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ වෙනි විට අඛණ්ඩව එම වර්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා. ඉදිරියේදී ඇතිවේ ඕනෑම තත්ත්වයක් වෙනුවෙන් එකම සේවා සම්බන්ධීකරණය ඇතුළු සීලම කර්තව්‍යයන් වෙනුවෙන් 117 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න. මේ අතර ආනමඩුව ආණ්ඩිගම ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟකින් නිවස 26කට හානි සිදුව තිබෙනවා. නිවසක වහලයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 7ක දැරියක් තුවාල ලබා ආනමඩුව දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණා. ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලියද විසන්දි වුණා. රත්නපුර ප්‍රදේශයට ඇදහැරුණු අධික වර්ෂාවත් සමග රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රත්නපුර මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළා. කෙසේ වෙතත් තවමත් එම මාර්ගයට පස්කඳු කඩා වැටීමේ අවධානමක් පවතින බැවින් සැලකිලිමත්ව රිය දහවණය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. එක්සත් ජාතික පක්ෂය විහාරස්ථානවලට ගොස් දේශපාලනය කරන්නේ නැති බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ ශාසනයේ පිරිමක අපට වේ. අය ස්වාමීන් වහන්සේලා සිවුරතරේ. ඒ තත්ත්වයේ උඩ තමයි අපි අපිට තුරා. අපි මේ බුදු පුත් සුරක්ෂා කියන එකයි මේ කටයුතු වල එක මාපිය කක්කත් විහාරස්ථාන දිනු කිරීම. මේ තුනට අපි කිසිම රක්ෂණ සමාගමක අපේ නායක හඳුනේ ගාව ගන්නේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා ආරම්භ කළ බුදු ශාසන මාත්‍ය නිසා. ඔබ වහන්සේලා මගට උපදේශ දෙන්න උපදේශ කමිටුවේ ත්‍රිණිකාය කේතරක් නෙමේ මහා චාර්ය ස්වාමීන් වහන්සේලා ඊබෙවි ඒ උගතුගේින් මෙතුගින්න ඒකෙන් අහලා අවසර කරගෙන තමයි ස්වාමීන් වහන්සේ මම තියෙන්නේ කියලා. බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය භික්ෂූන් වහන්සේ සඳහා පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මධ්‍යම පළාතේ භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණය පිරිනැමීමයි මෙසේ සිදු කෙරුණේ. බුදු සසුන පිළිබඳ කිඹුල් කඳුළු හෙළන ඇතමුන් රාජ්‍ය බලයේ සිටියදී සසුනේ දියුණුව වෙනුවෙන් කිසිවක් සිදු කළේ නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බලංගොඩ වැලිගිපොළ ශ්‍රී වීරසේකර මුදලින්දාරාම විහාරස්ථානයේ දහම්පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ. ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් 140ක මුදලක් වැය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සිංහල බෞද්ධ බහුතරයක් ජීවත් වන අපේ රටේ සුලභව දකින්නට තිබෙන්නේ කටින් බතල හිටවන බෞද්ධකම. දේශපාලනයට අද බෞද්ධකම ආඳාගෙන
නොයෙකුත් පුද්ගලයන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා වෙනුවට බෞද්ධ ආගම පාවිච්චි කරනවා තමන්ගේ පුද්ගලික දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර. මහා සිංහල බෞද්ධ යුගයේ පෞගිය කාලේ තිබුණයි කියනවනේ. එක දහම් පාසල් ශාලාවක් හදලා තියෙනවා. දූ දරුවන් ගස් යට දහම් අධ්‍යාපනය කරන එක බොහොම සුලභ දර්ශනයක්. ඔළුවේ තියෙන්නේ බුදුදහම ශක්තිමත් කිරීම නෙවෙයි. ඔළුවේ තියෙන්නේ මන්දිරයට කොහොමද ඉක්මනින්ම ගොඩ වෙන්නේ කියන. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සම්නිවේදන අධ්‍යනංශයේ ජන සම්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන් එක්ව මේකමුව පමුණුගම සරක්කුව වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. හිමි අහිමි වෙරළ ලෙසයි එය නම් කර තිබුණේ. නියම ව්‍යාපෘතියක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මේගමුව මහනගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනද දායකත්වය ලබා දුන්නා. පාසල් දරුදරියන් සහ ප්‍රදේශයේ තරුණ පිරිස්ද මෙම වැඩසටහනට ශ්‍රම දායකත්වය ලබා දීම විශේෂත්වයක්. පරිසරය සුරකීමේ කාර්යයේදී තරුණ පරම්පරාවේ දායකත්වය පිළිබඳ යහපත් ආදර්ශයක් ලබා දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සම්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන් සමත් වුණා. සමහර ලාවට නිකන් පොත ඇතුළටම කාමරය ඇතුළටම වෙන ප්‍රොජෙක්ට් වලට වඩා රටට පණිවිඩයක් දෙන රටට වැඩදායි ප්‍රොජෙක්ට් එකක් තෝරාගෙන ඒක ප්‍රායෝගිකව කිරීම ගැන මම විශේෂම විශ්වවිද්‍යාලයේ හය ඩිප්ලෝමා හදාරණ ජනසන්නිවේදනයේ හදාරණයේ සිසුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ ආචාර්ය මණ්ඩලයට එක්කම විද්‍යාඥයෝ කියනවා 2050 වෙනකොට මුහුදේ ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වෙයි මාළු සංඛ්‍යාවට වඩා කියලා. ඒ අභියෝගය අපිට තියෙනවා. අපේ තියෙන දැවැන්ත අභියෝගය තේරුම් අරගෙන මේ ශ්‍රමදාන ව්‍යාපාරයේ රටට කියන්න රට දැනුවත් කරන්න ගත්තු උත්සාහය විශේෂයෙන්ම අගය කරනවා. මේ වෙනකොට මේ වැසි තත්ත්වයත් එක්ක ඇලදොල ගංගා ඔස්සේ මුහුදට විශාල ප්‍රමාණයෙන් රට තුල තියෙන නොදිරන දේවල් දැන් වෙරළ තීරයට එකතු වෙලා තිනවා. ඒ නිසා අවහවහ ක්‍රියාත්මක වෙලා මේ එකතු වෙලා තියෙන වෙරළ තීරයේ තියෙන කසල ප්‍රමාණය අපිට ඉවත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් දායක වෙලා කැලණි විශ්වවිද්‍යාලය මේ කරන දායකත්වය ඉතාමත්ම අගය කළ යුතුයි. සංවිධාන සහ මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ දෙවන කණ්ඩායම වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපෘතිය විදිහට තෝරගෙන තියෙනවා මේ වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය. විශ්වවිද්‍යාලය පිළිබඳව යම් යම් මතිමතාන්තර සමාජය තුළ තියෙනවා. සමාජයට වැදගත් වෙන දේවල් සහ නොවැදගත් වෙන දේවල් පිළිබඳව කතා කරනවා විශ්වවිද්‍යාල සම්බන්ධවලා කරනවා කියලා. නමුත් විශ්වවිද්‍යාලයක් මුල් කරගෙන මේ වගේ ව්‍යාපෘතිකරණ එක රටට ආදර්ශයක් විදිහට පුරෝගාමී කටයුත්තක් විදිහට මාසල කරනවා. අද සිට ලබන දසවනදා දක්වා මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනවා. ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හේතුවෙන් මෙම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. බම්බලපිටිය පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන දෙක අසලිනුත් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නේනුත් ඒ මුහුදුබඩ මාර්ගයේ ඒ ප්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයක් වෙනුවෙන් වාහන ගමනාගමනයේ සීමා කිරීමක් සිදු වෙනවා. අපි ඉල්ලා සිටිනවා සැප්තැම්බර් 10 දක්වා මේ කාලය තුළදී හැකිතාක් දුරට ඒ මුහුදුබඩ මාර්ගය භාවිතා කිරීමෙන් වළකින්න කියලා ගාල්ල දෙස සිට කොළඹට පැමිණෙන වාහන හැකිතාක් දුරට ගාලුපාර භාවිතා කරන ලෙස ඉල්ලා සිටිනවා. කොළඹින් ගාල්ල දෙසට පිටවන වාහන ඩුප්ලිකේෂන් මාර්ගය භාවිතා කිරීමට හැකියාව තිබෙනවා. දුබයි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු නීති විරෝධී ලෙස රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් කටුනායක රේගු මගින් අත්අඩංගුවට ගත්තා. තම ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා මෙම දුම්වැටි රැගෙන විත් තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිත දුම්වැටි දසදහසක් පමණ අත්අඩංගුවට ගත් බවයි කටුනායක රේගුව සඳහන් කරන්නේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 9කට අධිකයි. අත්තරංගුටගත් සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මොබිටෙල් ගෑෂ් බොනන්සා සැනකෙලිය 41 වන අදියර දෙහිඅත්ත කණ්ඩිය මහවැලිපොළ ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ඊට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මොබිටෙල් ගෑෂ් බොනන්සා සැනකෙලිය පිළිබඳ එහි සිට තොරතුරු ගෙන එන්නේ ඉඳුනිල් අතපත්තු. බොබිඩෙල් ගෑස් පොරන්ස 41 වන සැනකෙළියේ මර්සිඩිස් බෙන්ස් කාර් වාතයේ මේ මොහොතේ දෙහිඅත්තකණ්ඩිය පොළ ක්‍රීඩාංගණයට අරගෙන යන ආකාරය තමයි ඔබ දකින්නේ. පාසල් දූර්වාදක කණ්ඩායමක් පෙරට කොටගෙන මේ මර්සිඩිස් බෙන්ස් කාර් වාතයේ අද රාත්‍රියේ හිමිකම් කියන ජයග්‍රහකයා වෙනුවෙන් අරගෙන යන ආකාරය ඔබ දකිනවා. ඉතින් ලංකාවේ අද විශාලම ත්‍යාග මුදල මොබිඩෙල් ආයතනය ලබා දෙනවා මෙවර සැනකෙළිය තුලත් 41 වන සැනකෙළිය තුලත් මර්සිඩිස් බෙන්ස් කාර් වාතයක් අද රාත්‍රියේ ජයග්‍රහකෙක් සතු වෙනවා වගේ තමයි සතුටින් මතක් කරන්න ඕනේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා
දේහත්ගන්ඩිය පොල ක්‍රඩාංගනයට ඔබ තවම පැමිණේ නැත්නම් අනිවාර්යෙන්ම අද දවස පුරාවටම විනෝද වෙන සතුරුවෙන් අවස්ථාව තිබෙනවා. එකතුවන්න මේ මර්සිඩිස් බෙන්ස් කාර් රථයේ ජයග්‍රහකගේ කවුරුන්ද බලා ගැනීමටත් අද රාත්‍රියේ. ඉතින් මේ සනකිලිය තුරාවටම සතුරු වෙන්න විනෝද වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. එකතුවන්න දේහත්ගන්ඩිය පොල ක්‍රීඩාංගනයට එකතුවන්න කියන කාරණය මතක් කරනවා. තම සතුරුයි 19 ප්‍රවෘත්තිශීලී වෙනුවෙන් මම ඉදිරිලතපත්තු දේහත්ගන්ඩිය පොල ක්‍රීඩාංගනයේ සිට. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. පන්දුයමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වූ අකිල ධනංජය පිළිබඳ වාර්තාව ලබන සති දෙක තුල ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට යළි චෝදනා එල්ලවීම නිසා දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේ පරීක්ෂාවක් සඳහා අකිල ධනංජය පසුගියදා පිටත්ව ගියා. ඔහුට යළි චෝදනා එල්ලවුවේ නවසීලන්තයේ සමග පැවති පළමු ටෙස්ට් අරගෙන අනතුරුයි. මීට පෙරද අකිල ධනංජයට මෙම චෝදනා එල්ල වූ අතර පසු ඔහුට පන්දු යැවීමේ තහනමක්ද පනවනු ලැබුවා. අනතුරුව ඔහු යලිසිය ඉරියව්ව සකස් කරගනිමින් සිදු කළ පරීක්ෂණයේදී ඔහුගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බව තහවුරු පසු නැවතත් පන්දු යැවීමේ අවස්ථාව උදා වුණා. නැවත වරක් ඔහුගේ ඉරියව්ව වැරදි බව සනාථ වූහොත් අකිල ධනංජයට වසරක් දක්වා තරඟ තහනමක් පැනවිය හැකියි. එංගලන්තයේ වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අලුබඳුර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ 2000 හිමි වී තිබෙනවා. ඒ ඔහු යලි පාදයේ ආබාධයට ලක්වීම හේතුවෙන්. ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු අලුබඳුර ටෙස්ට් තරඟයේදී ඇන්ඩර්සන් පාදයේ ආබාධයට ලක් වුණා. පසුගියදා ඩර්හැම් කණ්ඩායමට එරෙහිව පැවති සුහඳ තරඟයකදී ලැංකෂා කණ්ඩායම වෙනුවෙන් පන්දු වාර 20ක් හැවීමටයි ඔහුට හැකිවුණේ. මෙලෙස ආබාධයකට ලක්වීම හේතුවෙන් එම තරඟයේදීද අතරමඟදී ඔහුට ඉවත්වීමටයි සිදුවුණේ. ඒ අනුව ඇන්ඩර්සන්ට ඉදිරි අලුබඳුර ටෙස්ට් තරඟ 2ද අහිමිවන බවයි එරට ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ. මේ අතර ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන අලුබඳුර ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සඳහවන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජෝ රූඩ්ගේ නායකත්වයෙන් උත් සංචිතයට ක්‍රිඩකින් 13 දෙනෙකු ඇතුළත් දෙරට අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් තරඟය ලබන 4 වනදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් නයිටියෙන් දිවා පුවත් අවසන් වනවා. පසු 1:55 සිට අපගේ පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk